සාදුනාදයක් පවත්වන්න සමන්ත චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේහි පියේහි මනාපේහි නානා භාවෝ විනාභාවෝති අබින්නම් පච්ච වෙක්කී තම්බං තීති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ධර්මාභිලාෂී සදහැවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි අද බිනර මාසේ පුර පසළොස්වක පොහොය දවස ලෞතර අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතුන් ලෝකේ වැඩවසන වෙසෙන සියලුම සත්වයන්ට පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන එවතුම් සද්ධර්මයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිසට ඒ අවස්ථාවන් තුල දේශනා කරන්නට යෙදුණා 84,000 ක ධර්මස්කන්ධකයෙන් ධම්මාත්‍රකාවක්
තබාගෙන ටික වෙලාවක් අද උතුම් පුරපසළොස්වක පොහොය දවසේ සීල සමාදාන යෙහි නිරත වෙලා සිටින අෂ්ටාංග සීලේ සමාදන් වෙලා සිටින අපේ පින්වත් පිරිස විසෙහි දේශනා කරන්නටත් ඒ දේශනාවන් ශ්‍රවණය කරන්නටත් අවස්ථාව සලසාගත් වෙලාව. බිනර මාසයේ පුරපසළොස්වක පොහොය දවස පොහොය වටිනාකම පිළිබඳව යම් ප්‍රමාණයකින් අද දවසේ සිහිපත් කරගෙන සිටින වෙලාව. කොහොම වුණත් ලෝකවාසී බෞද්ධ පින්වතුන් ලංකාවාසී බෞද්ධ පින්වතුන් සියලු දෙනාම ඒ ශාසනික සේවාවන් පිළිබඳව සංස්කෘතික වටිනාකම පිළිබඳව දවසේ සිදුවෙන සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරනවා. යනුව පින්වතුනි අද දවසේ තාමත්ම වටිනා කියන සිදුවීමක් සිදු වෙලා තිබෙනවා. ඒ තමයි අපේ මතකයි ශාසන ඉතිහාසයේ මෙන්න මාස කිහිපයකට පමණ කලින් දවසක් අපි සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේගේ දෙපාර්ශවගත ඥාතීන් මව්පියන්ගේ ඥාතීන් යම් කිසි කලකෝලාහලයකට නැත්නම් අපි සඳහන් කරන විදියට රණ්ඩු සරුවල් කර ගැනීමකට ලක් වෙනවා. ඊට ප්‍රධානතම හේතුව බවට පත් වෙන්නේ ભારતයේ අද බව දකින්නට ලැබෙන රොහිනී නදියේ ජලය බෙදා ගැනීම සම්බන්ධ ගැටලුවක. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වෙන්න තිබිච්ච විපත්‍ය පිළිබඳව දිවසින් දැකලා දෙපාර්ශවගත ඥාතීන් මුදවා ගන්න. ඒ පිළිබඳව ප්‍රසාදයට පත් වෙලා කටයුතු කරන්නට යෙදුණු තරුණ වියේ පසු වෙච්ච කුමාරවරුන් සඳහන් කරනවා බද්ධ වග්ගී කුමාරවරුන් කියලා. මේ කුමාරවරු එදා ඒ නදිය අසබඩදී පැවිදි දිවියටපත් වෙන. එන් පසුව ඒ කුමාරවරුන්ගේ 500ක් වූ බිරින්දෑවරුන් කුමාරවරුන් අනුගමනය කරපු පිළිවෙත අනුගමනය කරන්නට කටයුතු සිද්ධ කරන. ඒ අනුව මාස කීපයක් තිස්සේ මහන්සි වෙච්ච මාස ගණනාවක් මහන්සි වෙච්ච දෙහි ප්‍රතිඵලයක් ලබනවා අද වගේ දවසක. හිස මුඩු කරගෙන අසාවත් පොරවගෙන ගව් ගණන් පයින් ගමන් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කූටාගාර ශාලාවට මහ ප්‍රජාපති ගෝතමී දේවීන් සමග
පැමිණෙනවා. දොරටු අබියස ඉඳමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් බොහොම බැගෑපත් ඉල්ලා සිටිනවා අනේ බුදුහාමුදුරුවනේ අපටත් මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න උපකාර කරන්න කියලා. උන්වහන්සේම එකවරක් ඉල්ලුවටේ සඳහා අවධානය යොමු කරන්න කැමති වුණේ නැහැ. දෙවරක් තුන්වරක් දක්වාම විවිධ හේතු කාරණා දක්වමින් ඉල්ලීම කරන්නට පටන් ගන්න. ඒ සඳහා මැදිහත් වෙච්ච අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී ස්වාමින් වහන්සේලා මහරහතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කරුණ තව දුරටත් දේශනා කිරීම මත වහන්සේලාගේ මතයත් මේ කාන්තාවන් සිය දහස් ගණනකගේ මතය ඉවසමින් උන්වහන්සේ තීරණය කරනවා මේ කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්නට. එහිදි වැදගත්ම කාරණාව තමයි අද දවසේදී වෙච්ච අෂ්ටගරු ධර්ම දේශනා කිරීම. එකලෞතර බුදුරජාණන් වහන්සේ නැත්නම් ගෞතම බුදුහාමුදුරන් වහන්සේ පමණක් නෙවෙයි. පාළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා අනුගමනය කරපු පිළිවෙතක් ක්‍රමවේදයක් ඒ ගරු ධර්ම පිළිගන්නවා නම් පැවිද්ද ලබා දීමට එකඟ වෙනවා. ඒ ගරු ධර්ම මහ ප්‍රජාපති ගෞතමී දේවින් වහන්සේ ප්‍රධාන ඒ යෞවන වියේ පසු වෙච්ච කාන්තා උතුමන් හැම දෙනාම එක සිතින් පිළි අරගන්න. ඉන් පසුව මේ ශාසනයේ භික්ෂුණීන්ටත් ඇතුළත් වෙන්නට අවස්ථාව නැත්නම් භික්ෂුණීන් ලෙස ඇතුළත් වෙන්නට අවස්ථාව සලසගන්න. අන්න එවැනි උත්තරීතර දවසක් තමයි අද දවස. මම මේ කාරණාව ටිකක් මතු කළේ අද සෑම විහාරස්ථානයකම ධර්මශාලාවක් දිහා දැක්කහම සෑම පුද පූජාවකම දිහා අවධානය යොමු කළහම අපිට පේන කාරණාවක් තමයි කාන්තා පිරිස තමයි වැඩි වශයෙන් දකින්න. එනිසා ඒ බව දැකපු එදා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයන් වහන්සේලා ඒ උත්තරීතර තත්වයට පත්වෙන්නට ඔබට අවස්ථාව සලසලා දුන්න දවස. නිසා අපි ඒක අනුස්මරණීය වශයෙන් සිහිපත් කරන්නට ඕන කාරණාවක්. මොකද මේ ලෝකයේ එදා ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂය වෙනකොට
විවිධ මත ජය ගනිමින් සිටින අවස්ථාවක්. කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි කියන අවස්ථාව. අපි අවදි හිටියේ. ඇත්ත මොකක්ද? කුසලය මොකක්ද? පින මොකක්ද? යහපත මොකක්ද? අයහපත මොකක්ද කියන එක විමසමින් සිටපු විමර්ශන අවස්ථාවක් ක්‍රිස්තු පූර්ව 6 වන සියවස කියලා කියන්නේ. හොඳ බුද්ධි කලම්බන අවස්ථාවක් කියලා අපි කියනවා. හොඳ බුද්ධිමතුන් හිටපු වෙලාවක්. අදනම් බුදුරජාණන් වහන්සේගේ නැත්නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ නද වසර 2500ක් ඉක්ම වෙලා ගිහිල්ලා අද වෙනකොට විවිධ මත පළවෙමින් පවතිනවා. එදා එහෙම මත පළවෙලා ගිහිල්ලා නැවතත් බුදු කෙනෙකු පහළ වෙන අවස්ථාවට පැමිණිච්ච වෙලාව ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස කියලා කියන්නේ. බුද්ධයන් මුහු පුරා ගියපු අවස්ථාවක්. හරි කෙනා කවුද කියලා හොයපු වෙලාවක්. එනිසා තමයි ශාස්ත්‍රවරු වගේ සමකාලීන ශාස්ත්‍රවරු එදා පහළ වුණේ. එදා ඇති වුණේ. කණ්ඩායම් හැදිලා හිටියේ. එය දර්ශන ඉදිරිපත් කළේ මතවාද ඉදිරිපත් කළේ. එනිසා එදා වැඩි තැනක් බ්‍රාහ්මණ සමාජය තුළ තිබුණේ පිරිමි පුද්ගලයන්ට. කාන්තාව පැත්තකට තල්ලු කළ දාන ස්වභාවයකට එම නැත්නම් ප්‍රසිද්ධියට පත් නොවන අවස්ථාව මහා වැඩ කාර්යයක් රාශියක් සිද්ධ කළත් කාන්තාව නොවටිනා කෙනෙකු බවට පත් වෙච්ච කාලවකවානුවා. අන්න එහෙම කාලවකවානුවක තමයි ලෞතුරා තථාගතමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඔබට හිමිවිය යුතු වටිනා තැන සැඟවිලා තිබිච්ච යටවෙලා තිබිච්ච තැන ලබා දෙන්නට කටයුතු කළේ. නිසා එහෙම තරීතර දවසක් තමයි අද දවස. නිසා ඒ ප්‍රධාන කාරණාව සිහියේ තබාගෙන අද දවස සිහිපත් කරන්නට අවශ්‍ය කරන අමතරව ලංකාවේ සංස්කෘතිකමය වශයෙන් වටිනා කියන පින්කම් රාශියක් ලංකාවේ විවිධ පළාත්වල අද පෙරහැර මංගල්‍ය ආදී දේවල් ප්‍රාදේශීය වශයෙන් පවත්වන වෙලාව. වගේ වස්සාන සමය එළබිලා තමන්ගේ ජීවිත අර්ථයෙන් ධර්මයෙන් කටයුතු සිද්ධ කරන වෙලාව. ඉතින් එහෙම මොහොතකයි අපි මේ දහම් පණිවිඩයත් ඔබ අතට පත් කරන්නට උත්සාහ කරන්නේ. ඊට අවශ්‍ය කරන විදියට පරිසරය සකස් වෙලා තිබෙනවා. අවශ්‍ය වෙන්නේ තමන්ගේ සිත, කය, වචනය කියන මේ ද්වාරත්‍රය සංවර කරගෙන ඒ සඳහා සූදානම් වෙන එක. ධර්ම දේශනා ශ්‍රවණය කරන හැටි, පිළිපදින හැටි, ධාරණය කරගන්න හැටි අමුතුවෙන් අනුශාසනා සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනාවේ කෙටියෙන්ම සඳහන් වෙන්නේ සුනාත ධාරේත චරාත. හොඳින් අහන්න, හොඳින් ධාරණය කරගන්න, හොඳින් හැසිරෙන්න. ඒ අනුව කටයුතු කළහම අපිට මෙලව සුවයත්
පරලව සුවයත් සලසා ගන්නට පුළුවන්කම් අද දවසේ දහම් මාතෘකාව වශයෙන් තබා ගන්නට යෙදුණි තාමත්ම වැදගත් ගාථා ධර්මය පින්වතුනි අපි නිතර සිහිපත් කරන්න ඕන කාරණා තියෙනවා නිතරම සිහියෙන් ඉන්න කාරණා තියෙනවා ඒවා අමතක වෙලා ගියොත් මගහැරිලා ගියොත් මහා අනතුරු වලට පත් වෙන්නට සිද්ධ වෙනවා අපි මෙලොව වශයෙන් නිකන් අපි කල්පනා කරලා බැලුවොත් අපි හිතමුකෝ හෘද රෝගයක් තියෙන කෙනෙක් කියලා හෘද රෝගයක් තියෙන කෙනෙකුට බෙහෙත් නියම කරලා තියෙනවා උදේ දවල් රාත්‍රී ගන්න කියලා බෙහෙත් නියම කරලා තියෙනවා නියම කරපු බෙහෙත් ටික නියම වෙලාවට අපි ගන්න ඕන. නැන් ඒකට අපි කල්පනාව තියෙන්නට ඕන. අනත් බොහොම ප්‍රායෝගිකව අපිට හිතන්න අවස්ථාවක්. කොහොද එහෙම නැති වුණොත් ජීවිත අනතුරු පවා අපිට ලඟා වෙනවා. තව බොහෝ කාරණා තියෙනවා ඒ ජීවිත තුළ ඒ වගේ බොහෝ කාරණා අපිට කතා කරන්න පුළුවන් අපි හිතමුකෝ ගෙදර ජලය ලබා ගන්න ජලය මෝටරය කියලා අපි ඒක ජලය ලබා ගැනීමට අවශ්‍ය පරිදි ක්‍රියා කරවීමට විදුලිය ලබා දෙන. බ්‍රේක ඔෆ් කරන්න එම නැත්නම් වහලා දාන්න. විදුලිය විසන්ධි කරන්න අමතක වෙලා යනවා. පැය ගාණක් වැඩ කරලා අපි කියන එකට මෝටරය පිච්චිලා ගියයි කියලා. ක්‍රිය වුණා ඒ වගේ නිතර කල්පනාවෙන් හිටියේ නැතොත් විනාශයන් සිද්ධ වෙනවා පුංචි උදාහරණ දෙකක් මම මතක් කළේ අපි ජීවිත හැටියටත් මනුස්ස ජීවිතයේ ඉඳලා අනිකුත් සෑම ජීවිතයක් ආරක්ෂා කරගන්නටත් අපි නිතර නිතර කල්පනාවෙන් ඉන්නවා. ඒ වගේ භෞතික සම්පත් ජල මෝටරය වගේ එමන් නැත්තම් නිතර නිතර පාවිච්චි වෙන මොනවා හරි භාණ්ඩයක් පාවිච්චි කරනවා නම් එහි කල්පවැත්ම රඳා පවත්නට නම් කල්පවැත්ම ආරක්ෂා කරගන්නට නම් අපි නිතර කල්පනාවෙන් ඉන්න ඕන. එන බුදුරජාණන් වහන්සේ දේශනා කරන පාඨය තමයි අබින්නම් පච්ච වෙක්කිතබ්බ. නිතර නිතර කියන වචනේ නිතර නිතර අබින්නම් පච්ච වෙක්කිතබ්බ. නිතර නිතර සිහි කටයුතු සිහිපත් කරන්න ඕන. එනම් මේවා අපේ ජීවිතයේ සෑම වෙලාවකම හැම දෙයකටම
galapa ganna puluwan kama tiyena. Api iriyawan pawichchi karanakota yamim gambim indum hitum madi iriyawan pawichchi karanakota bhavita karanakota api nithara nithara sihipat karayutu ekkarana karya pilibandawa sihipat kalayutu dan mama karanne me de abinnang paccha vekkitabba pinwathune me athara me gatha dharme sandahan wena abinnang paccha vekkitabbang kiyana karanawa athare pradhana karanawak api nithara matakka thaba gata yutuy e thamai api me hama deyakma dala yanawa kiyana karanawa nana bavo vina bavo ti enang eyata sambandha wena tava karanawak thamai athaharima kiyala kiyana karanawa dala yanawa athaharinawa samana enang dala yanna wenne athaharinna wenne mokak karagattot alla gattot tamai athaharinna wenne alla ganeema siddha unoth tamai athaharinna wenne alla gatte nathi kenekuta athaharinna deyak ne balanna jeevithaye vivida patikada walata apita meka galapa ganna puluwan kama tiyena tarunayek taruniyak ge hita alla ganna e hita alla gattahama hita bendunahama nokiyena deyak ne atheetayata gihilla balan meta avurudu 30 40kata 50kata eha pattaṭa gihilla balan monawada api nokiyuwe ada wage pahasukam tibiccha kaalayak nemei kale apramanawa liun liyanne athi hariyata gewal walata liun eno issara dan nan enne light bill wathura bill telephone bill dada bill owa thamai dan enne e kale hari sundara kaalayak mata echchara danne ne namut api ahala tiyena te wedi hitiyo te adara kathawan digahariddi bohoma lassanata nirmanaya karala lassana nirmana lassana kiyum lassana liyum liwwa de parsavema ලස්සනට වදන් ගැලපුවා. ඒ හැම දෙයක් තුල්ලම මොනවද තිබුණේ? අල්ලා ගැනීම. සිත් ගැනීම. ඒ හිත ගැනීම තමයි තිබුණේ. අද එච්චර කල් නොගියට කාලයක් එහෙට මෙහෙට ලියුම් ගනුදෙනු කරේ නැති වුණාට අද තියෙන මාධ්‍ය
පාවිච්චි කරලා විවිධ මාධ්‍යන් ඔබ දන්නා නොදන්නා මාධ්‍යන් අද තියෙනවා ලෝකෙම බෙලාගත් සමහර විට ඔබ එදා සිත් ගන්න සිත් ඇදලා බැඳලා ගන්න තිබිච්ච මාස ගණන වර්ෂ ගණන අද එක පැයකට එක දවසකට එක සතියකට එක මාසයකට සීමා වෙලා තියෙනවා බොහොම ඉක්මනින් සිත් ගන්න ස්වභාවයට ඇදලා ගන්න ස්වභාවයට මතක තියා ගන්න ස්වභාවයට පත් කරගෙන තියෙනවා මේ හැම එකක්ම පින්නතුනි මේ හැම එකක්ම මම අර මුලින් සඳහන් කරපු මූලික න්‍යායට මූලික දෙයට ගැලපෙනවා මොකක්ද ලං කර ගැනීම සිත් ඇද බැඳ තබා ගැනීම කියන කාරණාව මෙන්න මේ නිසා තමයි පිනතුනේ අපිට මේ ගැලවෙන්න බැරිකම තියෙන්නේ ගැලවෙන්න බැරිකම තියෙන්නේ මේ කාරණා නිසා මෙන්න මේට හාත්පසින් වෙනස් කටයුත්තක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒ තමයි අතහැරීම. නම් අතහරින පුරුද්ද අපේ ජීවිතේ දන්න දවසේ ඉඳලා තේරෙන දවසේ ඉඳලා අපි පුරුදු කරන්න ඕන හොඳ ගුණ ධර්මයක්. එහෙම නැති වුණොත් පින්නතුනි අපිට හැමදාමත් මේ සසරේ ගමන් කරන්න සිද්ධ වෙනවා. හැමදාම සිල් සමාදන් වෙන්න සිද්ධ වෙනවා. හැමදාම ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්න සිද්ධ වෙනවා. ජීවිතේ හැමදාමත් මේ සසර බව ගමන ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒකට බලපාන ප්‍රධානතම දේ තමයි අල්ලා ගැනීම. එහෙනම් ඒ අල්ලා ගැනීම අපි තුරන් කරන්න ඕන නතර කරන්න ඕන. තමයි අතහැරීම කියලා කියන්නේ. ඒක අපි අබින්නම් පච්ච වෙක්කිතබ්බ නිතර නිතර සිහිපත් කරන ඕන හැම දෙයකදීම සිහිපත් කරන්න ඕන. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ දීමනාවේ අතහැරීමේ වටිනාකම දන්නවනම් ගන්න හැම බත් පතකම බත් සරලුවක් හරි බත් ඇටයක් හරි දන් දෙනවා කියලා තවත් කෙනෙකුට පරිත්‍යාග කරන එක වටිනාකම අපි දන්නවනම් ඒක සිහිපත් කරනවා පිඟානේ පැත්තකින් හරි තියලා සතෙකුට හරි අපි දෙනවා නිතර නිතර සිහිපත් කරන දැන් ආහාරය කියලා කියන එක බුදුරජාණන් වහන්සේ හැම කෙනෙකුටම සබ්බේ සත්තාරට්ඨිතිකා කියලා නිදේශනා කළා. හැම වෙලාවකදීම මතක් වෙන දෙයක් නේ ආහාරය. ඒතකොට එහෙම කාරණාවකදී අතහරීම කියලා කියන කාරණාව පුරුදු කළා. පුරුදු කරන්න කියලා අවවාද කළා. එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා ඒව කරන්න. ඒවට මහා කාලයක් මහා වියදමක් යන්නේ නැහැ. පුරුදු කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒ පුරුදු කර ගැනීම තමයි උන්වහන්සේගේ දේශනාව වෙන්නේ. හැම දෙයකටම සසර පුරුද්දක් තියෙනවා.
අපි හැමදාම මතක් කරන විදිහට ඔබට මෙහෙම වාඩි වෙලා ඉන්න බෑ එකවර. පැය ගාණක් කොහොම වාඩි වෙලා ඉන්න බෑ මොකද? තමන්ගේ නිවහන් තුල විශේෂ ආසනවල පහසු ආසනවල අසුන් අරගෙන තමන්ගේ ජීවිත ගත කරපු අය ගත කරන අය ප්‍රායෝගික පුහුණුවක් නැත්තම් ඔහොම කරන්න බෑ. ඒ වගේම තමයි පින්නතුනි සසර පුරුද්දක් නැත්තම් ඔහොම කරන්න බෑ. මොක කරන්න හිතෙන්නේ නැහැ. සෝබ ඒ අය අතර ඔබ ජයග්‍රාහකයෝ ඔබ ජයග්‍රාහිකාවෝ අපි යම් තැනක ඉන්නවාද කියලා ඔබට සතුට වෙන්න පුළුවන්. සාපි අතහැරීම පුරුදු වෙච්ච අය අපි අතහැරීම පුරුදු කරන අය සාපි අපිට සතුටක් ලැබෙන්න පුළුවන් සතුටක් ලබන්න පුළුවන්කම තියෙනවා. මේ ගාථාය සඳහන් වෙනවා නානා භාවෝ විනා භාවෝ. ප්‍රියේහි මනාපේහි මේ වචන අපි සැලකිල්ලෙන් අවධානය යොමු කරන්නට ඕන. පියේහි මනාපේහි ප්‍රියමනාප බව මේ වචනේ විසන්ධි කරලා ගත්තහම නැත්නම් පාලි වචනයක් විසන්ධි කළහම මන ආප කියලා විස්තර කරන්න පුළුවන්. විග්‍රහ විසන්ධි කරන්න පුළුවන්. මන කියලා කියනවා මනසට හිතට. ආප කියලා කියනවා එකතු කිරීම ඇදිලා යාම කියලා කියන අහට සමාන වචන. එකතු කිරීම ඇදිලා යාම. එහෙනම් මනස ඇදිලා යාම. මන ආප කියලා කියන්නේ මනසට මනස ත ඇදිලා යෑම. දැන් මේක මම තව පොඩ්ඩක් කාලීනව විස්තර කරන්නම්කෝ. දැන් ඔය විටින් විට අපේ ගෙවල් වලට එනෝනේ මන ආප එකතු කරන්නේ මන ආප එකතු කරන්න එනෝනේ මනාප එකතු කරන්නේ ඔය විදිහට තමයි. මේ පවතින විවිධ කාලවකවානවල විවිධ ක්‍රමවලට මනාප එකතු කරනවා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. කැමැත්තෙන් පසුව තවත් කැමැති නම් මනාප දෙනවා. මනාප කියලා කියන්නේ කැමැත්ත දෙනවා කියලා කියන එක. පවතින ක්‍රමයේ යටතේ නම් මනාප නැත්නම් කැමැති වර තුනක් දෙන්න පුළුවන්. කැමැති තුනක්. තුන්සරයක් කැමැති කියලා කියන්න පුළුවන්. ඒකනේ. දැන් මම අර මුලින් යෞවනියෝ තරුණ තරුණියෝ විවිධ දේවල් ප්‍රයෝගේ කරලා කැමැති කියලා කියනවා. මං ඔයාගේ මුහුණ ලස්සන නිසා කැමති, කොණ්ඩෙ ලස්සන නිසා කැමති, රැකියාව නිසා කැමති, රට නිසා කැමති. එහෙම අපි කැමති දේවල් තියෙනවා. මනාප ඔක්කොම මනාප. කැමති. කැමැත්ත පළ කරන්නේ. එහෙනම් අපි වැඩිම කැමති කෙනාට තමයි මනාප දෙන්නේ. එතන වැඩිම කැමති කෙනාට තමයි අපි මනාප දෙන්නේ. එහෙනම් කැමැත්ත ප්‍රකාශ කිරීම
tamange kemette prakasa kirima tamai manapa kiyala kiyanne manapa manapa ena kaatada api kemette prakasa karanne eka man mulin sadahan kala ai vivida hit gattu ayata vivida avasthawan wala vivida deeta api manapa wenawa e manapa unahama wena de mokakda ඒ ස්ථානයේ වෙනුවෙන් ඒ තනත්තා වෙනුවෙන් ඒ පුජ්‍යලයන් වෙනුවෙන් අපි රැඳිලා ඉන්නෝ අපි බැඳිලා ඉන්නෝ ඒක නෙවෙයි තමයි ධර්ම කාරණා විස්තර වෙන්නේ මත හොඳට ටිකක් ඥානාන් විතව හිතන්න ඕන අපි එතන රැඳෙනවා අපි එතන බැඳෙනවා Randi bandi makti yana tana tamai, randi makti yani, bandi ne kotana de tana randi no, amma taata daruan taada renisa, daru amma taata langa randi no, daru. Taman taadir nisa daru olanga tamang rendeno. Pansala ramaniya nisa pansale rendeno. Swamin wahanse tamant lengatu nisa adir nisa tamang sepadukata hoyena nisa unwahanse langa rendeno. Bandingnya nisa rendeno, itu tamai apa pratajjana gatiya, pratajjana swabhave, itu nih prasnaya negena tanak tiyeno, an netana nya pedan terung ngaragan non kamati, bandingnya wanang, bandingnya tanen rendena wanang. Bandingnya gina neti unut, bandingnya gina neti unut. Muka keti win, duka keti win. Bandingnya gina neti unaham, itu nih rendin widyak neti unaham, duk win. Menna meka tamai budhurajanan wahanse desana kale priyehi vippayogo dukko priyangen wenwima dukak me gathawet sandahan wenawa nana bhavo vina bhavoti api aasa karana rendena adarein tiyaganna E dewal, e pujjalayan, vivida uwaduru nisa neti wenawa kiyala. Nana bhavo vina bhavoti. Vivida uwaduru ewilla neti wela yana. Api nohitana uwaduru pawa enna puluwankama thiyena ita ikmani. Demi pahogi kala wakwaanu turu mulloke mwasaga tuwo durak kaurwa tituwe ne ema wo durak kewi kela nana bawo wina bawo vivida wo duru e villa wina sekala mulloke wina sekala ade wakai bihisunu tatuyan ada tatiye na Ape nyati neti una, daruo neti una, katawasi neti una, nana bawo wina bawo, bibi dawut, eto kota perdani una mukak, dukak keti una, ana dukak keti una, menemi tatoye.
නැති කරන්න තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඒකට තමයි අපි පුරුදු කරන්නට ඕන අතහැරීම. ඒ අතහැරීම තමයි අපි පුරුදු කරන්න ඕන. විවිධ විලාවද විවිධ අවස්ථාවන් වල විවිධ ආකාරයට කරන්න පුළුවන්කම තියෙනවා. අපි දෙනවා කියලා කියන්නේ එකක්. අතහරිනවා කියලා කියන්නේ තව එකක්. මට නම් පුංචි උදාහරණ දෙන්නම්. සරුංගලයක් ගන්න දරුවෝ සරුංගල් යවනවා දැකලා තියෙනවා අපිත් සරුංගල් යවලා තියෙනවා සරුංගලයට නූල අතහරිනවද නූල දෙනවද නූල දෙනවා සරුංගලේ නූල තරුංගලේ උඩට යන්න අපිට ඕන විදිහට හසුරව ගන්න නූල දෙනවා නූල දීලා දීලා අපි අපේ විනෝදාස්වාදයේ විනෝදයේ ඇති වුණාම අපි නැවත එකතු කරලා ගන්න. අතරි මගදී කඩාගෙන ගියොත් කරන්න දෙයක් නැහැ. අපිට නූලත් සරුංගලෙත් නැවත ඕන නිසා අපි නූලේ දෙන එක තමයි කරන්නේ. ඒ ඇයි නැවත ලබා ගැනීම බලාපොරොත්තු වෙන්නේ. අතහරිනවන උඩට සරුංගලේ ගියාම නූල කඩලා දාලා අතහරිනවා. ආයි අපිට බලාපොරොත්තුවක් නැහැ. අපේ ගාවට එන්නත් පුළුවන්, නේන්නත් පුළුවන්. කිසිදු බලාපොරොත්තුවක් නැ අවකාශයට අතෑරලා දැන්. දැන් අපි කරන යම් යම් පින්කම් වලත් යම් යම් කාර්යයන් තුලත් ඔය කාරණාව අපිට තියෙනවා. විහාරස්ථානයකට පොදු තැනකට අපි එහෙනම් දෙනවද පරිත්‍යාග කරනවද? කරන්න නම් ඕන පරිත්‍යාගය. හැබැයි හැම කෙනෙක්ම පරිත්‍යාග කරන්නේ නැහැ දෙනවා. ඒවා දකින්න ලැබෙනවා. මුතු කුඩයක් පූජ කළාම, පිඟානක් කෝප්පයක් පූජ කළාම, සිවුරු පිරිකරක් පූජ කළාම, ගොඩනැගිල්ලක් කොතනක හරි මොන දෙයක් කළත් සමහර විට තමන් බොහොම නිහතමානී සතුටක් ලබන එක වරදක් නැහැ. මම මේ දේ කළා කියලා. හැබැයි සමහර වෙලාවට අපි එයින් මිදිලා ඉන් එහාට යනවා. අන් අයට ඒව ප්‍රදර්ශනය කරන්නට කටයුතු කරනවා. තමා ලවා තමා මුල් වෙලා මේවා කරා කියන කියන එක ජනප්‍රිය කරන්න සමහරට උත්සාහ කරනවා. ඒ තුල මොකක්ද වෙන්නේ? අන්න දීම තමයි සිද්ධ කරලා තියෙන්නේ. දීම කරලා තියෙන්නේ. නැවත තමන්ගේ ගුණ වර්ණනා කරાવી ඒ වගේ හා සමාන දෙයක් කරાવી කියලා බලාපොරොත්තුවකින් නම් එහෙම කළේ ඒක දීමනාව. දෙන එක දුන්න එක ධර්මකාරණා නිසා අපි ටිකක් ගැඹුරෙන් අධ්‍යයනය කරන්නට ඕන. අපි පෘථජ්ජන අපි බොහෝ වෙලාවට පින්නතෙනි මම ඔබ කවුරුත්ම කරන්නේ බොහෝ වෙලාවට දෙන එක තමයි කරන්නේ පරිත්‍යාග කිරීමට වඩා. අපේ හිත යම් තැනක රැඳෙනවා අපි දුන්න දේ තියෙනවද දන්නේ නැහැ කියන එක. ඒක හරි දීමනාවක් නෙවෙයි. අර පැරණි කතාවක් තියෙනවනේ
මැරුණහම් පස්සේ කළු බල්ල කෑවත් එකයි සුදු බල්ල කෑවත් එකයි කියලා නේද? පැරණි කීමක් තියෙනවා එහෙම. ඕන එකක් වෙච්චාවේ ඕන දෙයක් මට මගේ ප්‍රශ්න නෑ. හැබැයි සමහර අය එහෙම නෙවෙයි. සමහර අය කියනවා නේ හාමුදුරනේ මම නම් මන් දෙන්න ඕන ඔක්කොම දීලා තියෙන්නේ. මන් දීලා දීලා ඉඩකඩම් දීලා ඔක්කොම දීලා මම මල් ශාලාවට සල්ලිත් දීලා තියෙන්නේ. පෙට්ටියට මම සල්ලිත් දීලා තියෙන්නේ. මගේ වැඩ මෙන්න මෙහෙම කෙරෙන්න ඕනේ කියලා. කොඩි දාන්න ඕන මෙහෙම. මේ හර්ස් එක තමයි ගෙනියන්න ඕන. මේ කනත්තේ තමයි තැම්පත් කරන්න ඕන. මේ භූමිය තමයි තැම්පත් කරන්න. එතකොට බලන්න මේ දැන් අපි ගැඹුරින් ටිකක් හිතලා බැලුවොත් එතන දීමනාවක්ද? නැවතත් තමන්ගේ දේවල් කෙරෙන්න ඕන ආකාරය පිළිබඳව හිතලා තියෙනවා. දැන් දරුවන්ගෙන් නිදහස් වෙන්න, සමාජයෙන් නිදහස් වෙන්න එහෙම අපි එහෙම කළත්, එහෙම කළත් අපේ මතු බලාපොරොත්තුවක් තියෙනවා. මම මගේ දේවල් මෙන්න මෙහෙම කෙරෙන්න ඕන කියන බලාපොරොත්තුව. නොත ඒක නෙවෙයි අපි කරන්න ඕන. මැරුණාම පස්සේ ඕන එකක් ගෙදර තියාගන්න පුළුවන් නම් තියාගනි, බැරි නම් ගිල දාවි ඔය ඉන්න බැරි වෙනකොට. ඒක නෙවෙයි කරන්න ඕන. එතන සලසුම් කරන එක නෙවෙයි කරන්න ඕන අපි. අපි මැරුණාම යන තැන සුවපත් කරන එක ඒ අතහැරීම. මෙතන අතහැරුණාම ඊළඟ යන ආත්ම භාවය සුවපත් කරලා උතුම් නිවන් සැප සලසා ගැනීමයි අපි කරන්න ඕන. ඒ සඳහායි අපි උත්සුක වෙන්නට ඕන. ඒ සඳහායි අපි සැලසුම් කරන්න ඕන. ඒ සඳහායි අපි අතහරින්නට ඕන. සම්මෙන්න මේ කාරණා බොහෝමයක් අපිට තියෙනවා විග්‍රහ කරන්න. අපිට ඒවා ප්‍රායෝගිකව අපි කල්පනාවට අරගන්නට ඕන. කොහොමද අපේ ජීවිත අතහරින්නේ කියන එක. ලෞතුරා තථාගතමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් තමයි අතහැරියේ. බලන්න අවසාන මොහොතේ උන්වහන්සේගේ චේතනාව. තාපසාත්මේ අවසාන දවස මගේ ජීවිතය විනාශ වෙලා ගිය දෙන් මම මෙතනින් බුදු බව ලබා මිස නොනැගිටිමි. අවසන්ම වචනය. එන් එහාට අපි කතා කරන්නේ බුදුවරයෙක් පිළිබඳව. බුද්ධත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේ නමක් පිළිබඳවයි කතා කරන්නේ. එන් එහාට ගියපු ඒ අසංකේය කල්ප ලක්ෂයක් තුලම උන්වහන්සේ කළේ අතහැරීම. රාජ්‍ය අතහැරිය. තම බිරින්දෑවරු අතහැරිය. දරුවෝ අතහැරිය. ඔටුනු අතහැරිය. මාලිගා රම්ය සුරම්ය සුභ කියලා අවසාන ආත්මේ මාලිගා අතහැරිය. මහා වස්තුන් සියල්ලක් අතහැරිය. ඒ අතහැරලා තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. අන්න ඒ මගේ අපි ගමන් කරන්නට ඕන. ඒ සඳහා මේ ධර්ම දේශනාමය පින්කම, මේ මාතෘකාව අපට උපකාරය වේවා, උපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පාලවිටියල විජයාරාම විහාරස්ථානයේ ඒ ගෞරවනීය පණිත හාමුදුරුවන් වහන්සේගේ අවවාදනුශාසනා මැද්දේ අද බිනර මාසයේ පුරපසළොස්වක පොහොය දවසේ ධර්මදේශනාමය පින්කම සඳහා ධර්ම දායකත්වය සලසන්නට යෙදෙන්නේ කැනඩාවේ මෙවැනි විට ජීවත් වෙන මෑණියන් වහන්සේ නමක් තමයි මාධ්‍ය අනුග්‍රහ දායකත්වය ලබා දෙන්නේ.
TV dakuna network private limited ayatane magin sidu karana sadaham yatra wedasatahane yatate sidu karana mema dharma desanawa වසර 8කට පෙර මිය පරලව යන්නට යෙදුන සීලවති ජයසූරිය මෑණියන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට එවැගේම අමරසිරි ජයමග පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරන්නටත් සම දිනාට නිර්වාණ අවබෝධය ළඟා කර ගන්නටත් සිදු කරන මෙම ධර්ම දේශනා පින්කම ධර්ම දායකත්වයේ දරන්නට යෙදෙන අනුග්‍රහය දක්වන්නට යෙදෙන දායක පින්වතුන් සියලු දෙනාටමත් අද උපෝසත සීලය සමාදන් වෙලා සීලවන්ත පිරිසක් භාවයට පත් වෙලා ඉඳගෙන ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන පින්තුන් ඔබටත් ඔබ නමින් මිය පරලව යන්නට යෙදුන සෑම සුදිනාටමත් දෙවියන්ටත් මේ පින් ඒකාකාරව පිට ආධාර වීම තුළින් උතුම් නිර්වාණ සම්පත් අවබෝධ වීම සඳහාම මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා සිද්ධ කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා ඉලං රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා ඉලං රක්කන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා ඉලං රක්කන්තු මං පරංති. ධර්ම දේශනාව සිද්ධ කිරීමෙන් දහම් පුරුණ පූජා කිරීමෙන් ලබාගත්තා වූ සිළු මාන සංසයන් හේතු වාසනා වීම තුළින් හැම දෙනාටම උතුම් නිවන් සම්පත් අවබෝධ වේවා. වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිත්තං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවචතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. TV දකුණ මාධ්‍යයතන ලැබදි ප්‍රේක්ෂක සහෘදයන්ගේ ඥාන අවලෝකණය පුළුල් කිරීම හා ජීවිත අවබෝධය වඩා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව අපායතනයේ නවමු හැඩයක් සහිතව ප්‍රේක්ෂකයන් වෙත අලුත් අත්දැකීම් ගෙන ඒමට බලාපොරොත්තු වේ. එෙහිදී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා, කාව්‍යමය ධර්ම දේශනා, අෂ්ටපාණ පූජා, භාවනා වැඩසටහන් ආදී සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට ඔබට හැකියාවක් උදා වේ. බියගේ ඥාතීන්ට පින්දීම, සුජීවතෝ වාසය කරන පින්වතුන්ට සෙච්ඡාන්තියක් උදා කිරීම, උපන්දිනයන් නිමිති කරගෙන දරුවන්ගේ අධ්‍යාපනය ලෝකේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මෙම උතුම් කටයුතු වෙනුවෙන් ඔබට දායක වීමට හැකියාවක් උදා වේ. පින් කැමැති ඔබට කෙරෙන ආරාධනාවයි මේ. මේ සඳහා හමතන්න 0718 46 36 86 දරන වට්සප් ඊමෝ අංකයට අප වෙත කතා කරන මෙන් ඉල්ලා සිටිනවා. නැවතත් අපේ දුරකථන අංකය 0718 46 36 86 දරන වට්සප් ඊමෝ අංකයට අමතා මේ ගැන තොරතුරු විමසිය හැකි. ස්තුතියි.